ඔබ ක්ලියර්මන් සමගින් විසුරි නැවත පැමිණීම වලක්වයි. දැන් මට අහන්න ගන්න දෙයක් නැහැ. තුමා කිව්වා මේ වතු පිටිවල රෝහලේ කලේ ගරිල්ලා ප්‍රහාරයක් කියලා වැරලා. මොකද මේ ගරිල්ලා ප්‍රහාරයක් කරාගෙන යන්නේ? ඇත්තටම මෙහෙමයි. දැන් සම්මත ක්‍රමයට ගියා නම් දැන් අපිට පේනවා ඒ කිසි තීරණයක් ගන්න බෑ. ආචාර ධර්ම පද්ධති කියලා සාකච්ඡා කරනවා ඉන්නවා මිසක් එතනත් කිසි පරිශ්‍රණයක් නැහැ. එතකොට මේ තියනේවා ඇත්තද බොරුද කියලා කිසිම දෙයක් කෙරෙන්නේ නැහැ. එතකොට මම හිතනවා දැන් ආයුර්වේද වෛද්‍ය විසඳුම් ගණනාවක් තිබුණා එකක්වත් එතනින් එහාට ගියේ නැහැ. නමුත් අහම්බෙන් වගේ මම හිතන්නේ බටහිර වෛද්‍ය විද්‍යා වෛද්‍යවරු නිර්භීත තීරණයක් ගත්තා. අපි කොහොමත් හොරාට පාවිච්චි කරන ඒවට විද්‍යාත්මක පරීක්ෂණයක් කරමු කියලා. ඒ තීරණය ඉතාම විශිෂ්ට තීරණයක්. මොකද එතකොට නිර්භීත වෙන්න ඕන වෙනත් දැනුම් පද්ධතියක තියෙන එකක් කිසිම අවදානමකින් තොරව පරීක්ෂණය කරන්න. දැන් මෙතන තියෙන වැදගත්කම තමයි චතුරහපු ප්‍රශ්නේ මේවයි තියෙන්නේ මොනවද කියලා දන්නේ නැත්නම් ওই පරීක්ෂණයට යන්න බෑ. මේවයි තියෙන්නේ මොනවද කියලා අවුරුදු දහස් ගාණක් තිස්සේ භාවිතා කරපු ශාක ද්‍රව්‍ය, ඒ වගේම භාවිතා කරපු ක්‍රම ඇසුරෙන් නම් කරලා තියෙන්නේ ඒක අවුරුදු දහස් ගාණක් තිස්සේ මිනිස්සුත් එක්ක පර්යේෂණයක් කරලා තියෙනවා. ඒතර ඒක අලුතෙන් කරන දෙයක් නෑ. ඒකෙන් තමයි බටහිර ඖෂධයි දේශීය ඖෂධයි පළවෙනි එකෙන් දේශීය ඖෂධ ක්වොලිෆයි වෙන්නේ. ඒක ලෝක සෞඛ්‍ය සංවිධානයත් පිළිගන්නවනේ. අවුරුදු දහස් ගාණක් තිස්සේ භාවිතා කරපු ඒවා ආයි පාරක් මුලින්නම් සංගතක බලන්න දෙයක් නෑ. ඒතර ඒ පිම්ම පණින්න නිර්භීත වෙන්න ඕනේ වෛද්‍යවරු. එහෙම වෛද්‍යවරු නිර්භීත වුණා. ඊළඟට කියනවා ඒ සංගතක හොයලා බලලා ඊළඟට කියනවා මේ සත්තුත් එක පරීක්ෂණය කරන්න ඕනේ. දැන් ඒකත් ඒ පිම්මත් පනින්න පුළුවන් දේශීය එහෙම නැත්නම් ආයුර්වේද එහෙම නැත්නම් පාරම්පරික වෛද්‍යවරුන්ට. මොකද ඒගොල්ලෝ අවුරුදු දහස් ගණන් තිස්සේ මිනිසුත් එක කරලා තියෙන නිසා ආයි පාරක් මේක සත්තුත් එක කරන්න දෙයක් නැහැ. ඒ කඩින් දෙකම නිර්භීතව පැනලා සෑම්පල්ස් හරියටම සිලෙක්ට් කරලා එක සමාන තත්ත්වයන් යටතේ ඉන්න දෙපිරිසකට කට්ටියකට මේ බේතත් කට්ටියකට ඒ බේත නොදිත් පරීක්ෂණය කරා. මේක ඇත්තටම මම හිතන්නේ ඔය ධම්මික මහත්මයාගේ දක්ෂතාවයක් තමයි. එක පැත්තකින් මේ බේත හොයාගන්න එකට වඩා අමාරු වෙන මේක දැන් ඔප්පු කරන එක. එතකොට මේ එකඟතාවය හදාගෙන මේ පරීක්ෂණය කරපු නිසා මම හිතනවා අනිත් දේශීය ඖෂධත් ඒ විදිහට පරීක්ෂණය කරා නම් මම හිතනවා ඒවයිත් හොඳ ප්‍රතිඵල තියෙන්න පුළුවන් කියලා. ඒක තියෙනවද නැද්ද කියලා තීරණය වෙන්නේ පරීක්ෂණයේ ප්‍රතිඵල අනුව. ඒ නිසා මේගොල්ලෝ කතා කර කර හිටියා ආයුර්වේද දෙපාර්තමේන්තුවට නිර්භීතව ඒ පරීක්ෂණය කරන්න ඉඩක් දුන්නේ නැහැ. සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් ඒකට පහසුකම් සැපෙව්වේ නැහැ. ඒ සියලුම තත්ත්වයන් යටතේ මේ පිම්ම පණින් අවශ්‍ය කරන ප්‍රහාරය ඇත්තටම ගලිලා ප්‍රහාරයක් කියලා තමයි මම නම් හිතන්නේ. මේ පරීක්ෂණය කරපු කණ්ඩායමේ ඉන්න ප්‍රධාන මහාචාර්යතුමාට වගේම ඒ වෛද්‍යවරයාට මම කතා කරලා ඇහුවා මේක ඔයාලා ඇත්තටමද කළේ කියලා. මොකද මම මේකෙදි පොඩ්ඩක් කියන්න වෙනවා මේ අර 16 වෙනි සියවසේදී වගේ මේ විද්‍යාවේ පියා හැටියට සමහර විග්‍රහ කරන ගැලිලියෝ ගැලිලි කරපු දේම තමයි මේ කට්ටිය කළෙත්. එදා පැවතිච්ච සමාජයේ විශ්වාසයන්ට පටහැනිව තමයි ගැලිලියෝ ගැලිලියෝ කිව්වේ සූර්යාවට තමයි පෘථිවිය කරකෙන්නේ කියලා. ඊට පස්සේ කෝ ඉල්ලාස් කරගන්නේ නැත්තම් මරනවා කියලා. මම ඉල්ලාස් කරගන්නා හැබැයි සිද්ධ වෙන දේ ඒ විදිහටම සිද්ධ වෙනවා කියලා. ඒ වගේ තමයි මේ කාරණේදිත් මේ සම්ප්‍රදායික රාමුව තුළ හිර වෙලා හිටපු සමාජයට ඒ සම්ප්‍රදායික රාමුව පුපුරවන්න ඒ වතු පිළිවෙල රෝවලේ ඇත්තටම වෙහෙසිච්ච වෛද්‍යවරු ඔය ඔබ කියපු හරියටම PCR පොසිටිව් වෙලා තිබ්බා. දින 3ක් ඇතුළත ඔවුන්ගේ බේත දුන්නම 6 වෙනි දවසේ වෙනකොට ඔවුන්ගේ PCR නෙගටිව් වෙලා තිබ්බා. විතරක් නෙමෙයි පාලක පරීක්ෂණයට යොදවපු කණ්ඩායමේට PCR නැවතත් පොසිටිව් වෙලා තිබ්බා. ඒකයි අපිට විශ්වාස කරන්න තියෙන්නේ. ඒ නිසා එයාලා ඒ ගණිපු සෑම්පල් දෙකෙන් කියන්නේ කම්පැරටිව් ස්ටඩි එකක් වගේ අන්තිමට කරලා තිබ්බේ. ඒකෙදී සෑම්පල් දෙකේදී එක සෑම්පලයකට දීලා තිබ්බේ සියුඩෝ ඩ්‍රග් එකක්, අනිත් එකට නියමම මේ ඖෂධය දීලා තිබ්බා. ඒ දුන්නාම ඒ ඖෂධය දීපු කණ්ඩායම 100%ක්ම PCR නෙගටිව් දින කියන්නේ හැදිලා දින 6කදී PCR නෙගටිව් වෙලා තිබ්බා. අර කණ්ඩායමගේ PCR නෙගටිව් වෙලා තිබෙන්නේ නැහැ. එතකොට අපිට මේ නිකන් බැලූ බැල්මට වුණත් තේරෙන ඕන කෙනෙකුට එහෙනම් මේ ඖෂධයේ බලපෑම නිසා තමයි 100%ක්ම PCR නෙගටිව් වෙන්න පුළුවන්. මොකද අර කණ්ඩායම එහෙම වෙලා තිබෙන්නේ නැති නිසා එකම ඉක්වල් සෑම්පල්. හිරුගේ පළමු කිරණෙන් රන්වන් බුද්ධි තිමත් සමකට ලීව ආයිෂ් කහ ෆේස් ක්‍රීම්.